ඔන්න අද අරගෙන ඉන්නේ ෂට අයිලන්ඩ් ෆිල්ම් එකේ රිවිව් එක. මේකත් සෑහෙන පරණ ෆිල්ම් එකක්. නමුත් මේක දෙන අනපේක්ෂිත අවසානය නිසා අදටත් හැම කෙනෙක්ගේම හිතේ නොමැකෙන ප්‍රශ්න කීපයක් ඉතිර කරපු ෆිල්ම් එකක්. අතේ දක්ෂ ස්ටෝරි ලයින් එකක් මේ ෆිල්ම් එකේ අවසානය වෙනකම් අරගෙන යනවා. ෆිල්ම් එක පටන් ගන්නේ ටෙඩි සහ චක් කියන ඇමරිකන් මාර්ෂල්ස්ලා දෙන්න භයානක මානසික රෝගීන් රඳවලා තියෙන දූපතකට එනවා. එතනින් පැනලා ගියපො මානසික රෝගියෙක් ගැන පරීක්ෂණයක් කරන්න. මේ දූපතට ඇතුල් වෙන්න සහ පිට වෙන්න තියෙන්නේ එකම එක චැටියක් විතරයි. දෙදාස් 10 අවුරුද්දේ නිර්මාණය වුණ මේ ෂටර් අයිලන්ඩ් ෆිල්ම් එකට පාදක වෙන්නේ 2003 අවුරුද්දේදී ඩැනිස් ලෙහෙන් විසින් රචනා කරපු ෂටර් අයිලන්ඩ් කියන නවකතාව. ෆිල්ම් එකේ තියෙන ප්‍රධානම සංකේත දෙක තමයි සම්පූර්ණයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගින්දර සහ ජලය. ගින්දරෙන් ටෙඩිගේ මනසේ තියෙන මායාව සංකේතවත් වෙනවා. ජලයෙන් ඒ මායාවට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ යථාර්ථය සංකේතවත් වෙනවා. ජලයෙන් ගින්දර නිවෙනවා වගේ යථාර්ථය ඉස්මතු වෙන තැනදී මායාව විනාශ වෙනවා. ෆිල්ම් එකේ තැන් කීපයකදීම අපිට දැක ගන්න පුළුවන් වතුර ළඟක ඉන්න හැම වෙලාවකම ටෙඩි ටිකෙන් ටික යථාර්ථයට ලං වෙනවා. ඊළඟට ටෙඩි දාගෙන ඉන්න අමුතු ටයි එක තමයි ටෙඩි සහ ඩොලරිස් අතර බැඳීම සංකේතවත් කරන්නේ. දැන් ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක දිහාට හැරුණොත් මේ ස්ටෝරි එක ෆිල්ම් එකේ පෙන්වන පිළිවෙලට නෙවෙයි කතාව ස්ටෝරි ලයින් එකේ පිළිවෙලට අපි කතා කරමු. ඇන්ඩ්‍රූ ලැඩිස් කියන්නේ හිටපු US ආමි සෝජ කෙනෙක්. ඔහුගේ බිරිඳ දරුණු මානසික රෝගයකින් පිරෙන කාන්තාවක්. කිසි ප්‍රතිකාරයක් නොලැබුණ මානසික රෝගී තත්ත්වය නිසාම ඇන්ඩ්‍රූ ලැඩිස්ගේ බිරිඳ තමන්ගේ දරුව තුන්දෙනාව වතුර ගිල්ලල මරලා දානවා. මේකෙන් වේදනාවට පත්වෙන ඇන්ඩ්‍රූ ලැඩිස් තමන්ගේ බිරිඳව එතනම මරලා දානවා. හැබැයි ඇන්ඩ්‍රූගේ යටි හිතේ වේදනාවක් පසුතැවීමක් ඉතුරු වෙනවා. තමන්ගේ බිරිඳව මීට කලින් සනීප කරගන්න පුළුවන් වුණා නම් දරුවන්ගේ ජීවිත බේරෙනව නේද කියලා. මේ වේදනාවෙන් මිදෙන්න උත්සාහ කරන ඇන්ඩ්‍රූගේ මනස ඇතුලේ ලොකු වෙනස්කමක් සිද්ධ වෙනවා. වෛද්‍ය විද්‍යාවේ මේක හඳුන්වන්නේ ඩිසෝසියේටිව් ඇඩෙන්ටිටි ඩිසෝඩර් කියලා. මීට කලින් මේක හැඳින්වුවේ මල්ටිපල් පර්සනලිටි ඩිසෝඩර් කියලා. මේ රෝගයේ ස්වභාවය තමයි එකම පුද්ගලයා ඇතුලේ එක පෞරුෂත්වයකට වඩා ජීවත් වීම. මේක සනීප කරගන්න බැරි වුණොත් සැබෑ පෞරුෂත්වය යටපත් කරලා මායාමය පෞරුෂත්වයේ සදහටම මේ ශරීරය අත්පත් කරගන්න ඉඩ තියෙනවා. Blast away because that's the only way you're ever getting off this island. Andrew, please don't. ටිකකට ෆිල්ම් එකෙන් එලියට ඇවිත් මම දැන් කතා කරන්න යන්නේ අපේ ලංකාවේ පුරාණ මිනිස්සු අතර තිබුණ එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් ගැන. ඔයාලා අහලා ඇති, ඉස්සර මිනිස්සු අතර විශ්වාසයක් තිබුණා මිනිසුන්ගේ ශරීරයට යක්ෂයෙක් හරි එහෙම නැත්නම් මළගිය ප්‍රාණකාරයෙක් ආවේශ වෙන්න පුළුවන් කියලා. මෙහෙම කෙනෙකුගෙන් හරිම අමුතු හැසිරීම රටාවක් තමයි පෙන්නුම් කරන්නේ. සම්පූර්ණයෙන්ම සැබෑ පුද්ගල පෞරුෂත්වය යටපත් වෙලා වෙනම කෙනෙක් විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එකම පුද්ගලයා ඇතුලේ පෞරුෂත්ව දෙකක් ජීවත් වෙන පටන් ගන්නවා. මේක මිනිස් මොළයේ සිද්ධ කරන බොහොම අපූර්ව පරිවර්තනයක්. තමන් වෙනත් පුද්ගලයෙක් කියලා විශ්වාස කරන තාක්කල් ඒ පුද්ගල පෞරුෂත්වය වර්ධනය කරන්නේ මිනිස් මොළයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට මිනිස් මොළයේ ඇතුළතින්ම වෙනත් ද්විත පෞරුෂත්වයන් ගොඩනගද්දී පරණන් ඒක බාහිරින් ශරීරයට ඇතුළුන අදෘශ්‍යමාන පෞරුෂත්වයක් විදිහට සැලකුවා. ඉස්සර කතාවට කියන්නේ මේ යක්කෝ මළගිය ආත්ම වැහෙන්නේ මනස දුර්වල අයට කියලා. ඉතින් මනස දුර්වල වෙන්නේ විශාල වේදනාවක් දරාගෙන ඉන්න, එහෙම නැත්නම් වර්ධකාරී හැඟීමකින් පීඩා විඳින, එහෙමත් නැත්නම් මොකක් හරි දෙයකට ගොඩක් බයෙන් ජීවත් වෙන අයට. මේ ඩිසෝසියේටිව් ඇඩෙන්ටිටි ඩිසෝඩර් රෝගී තත්ත්වය ඇති වෙන්නත් ප්‍රධානම හේතුව වෙන්නේ මෙන්න මේ කරුණු තුන. ඉතින් මේ යක්ෂයෙක් හරි මළගිය ආත්මයක් හරි කියලා කියන්නේ තමන් විසින්ම මවා ගන්න මායාමය පෞරුෂත්වයක්. සමහර විට මේ මායාමය පෞරුෂත්වය ආදේශ කරගන්නේ තමන් මීට කලින් ආශ්‍රය කරපු කෙනෙක් එහෙම නැත්නම් කතන්දරවල අහලා තියෙන කෙනෙක් එහෙම නැත්නම් තමන් ගොඩක් බයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝගීක් සනීප කරන්න පුරාණ ලංකාවේ වෙදදුරෝ හරිම ලස්සන ක්‍රමයක් පාවිච්චි කරා. ඒ තමයි රෝගියා ඉස්සරහ පොඩි නාට්‍යයක් රඟපාන එක. මේ නාට්‍ය පුරාම රෝගියාට ඇත්තටම ආවේශ වුණු යකෙක් ඉන්න බව යකදුර පිළිගන්නවා. ඒ වගේම රෝගියා එක නෙවෙයි ඒ යක්ෂයා එක කතා බහ කරන්න පටන් ගන්නවා. කතා බහ අවසානයේදී යකදුරා රෝගියාගේ ශරීරයට වැහුණු ආත්මයට ඉවත් වෙන්න කියලා කියනවා.
තමන්ගේ ශරීරයට වැහුණු ආත්මය ශරීරයෙන් ඉවත් වුණා කියන එක රෝගියාට තදින්ම විශ්වාස වෙන විදියට යම්කිසි සලකුණකුත් මේ අය නිර්මාණය කරනවා. නවීන විද්‍යාවත් එක්ක මේ ශාන්ති කර්ම ගැන මිනිසුන්ගේ විශ්වාසය අඩු වුණත් මේක ඩිසෝසියේටිව් ඇඩිටිටි ඩිසෝඩර් කියන රෝගී තත්ත්වයට පැරන්නන් විසින් කරපු මානසික ප්‍රතිකාර ක්‍රමයක්. හොඳයි, දැන් අපි ආයෙමත් යමු ෆිල්ම් එක පැත්තට. රෝගී ස්වභාවය තමයි තමන් අවට දකින චරිත තමන්ගේ කතාවට ආදේශ කරගන්න එක. ඇන්ඩ්‍රෝ තමන්ගේ මේ මායාවත් එක්ක ඕනම දුරක් ගමන් කරන්න ලෑස්ති. මේ දරුණු බව නිසාම ඔහු අනුයුක්ත වෙන්නේ දරුණුම රෝගීන් රඳවල තියෙන ඇෂ්ක්ලිෆ් හොස්පිටල් එකට. ඇන්ඩ්‍රෝගේ මායාව ගොඩ නැගෙන්නේ සත්‍ය සිදුවීම් කණපිට ගහගෙන. ඉස්සෙල්ලම ඇන්ඩ්‍රෝ තමන්ගේ සම්පූර්ණ නමේ ඇනුග්‍රෑම් එකක්, ඒ කියන්නේ අකුරු කණපිට ගැහීමක් කරලා තමන්ට අලුත් නමක් හදාගන්නවා. ඊළඟට බිරිඳගේ නම කණපිට ගහලා බිරිඳට අලුත් නමක් දෙනවා. දරුවන් හිටපු බව ඇන්ඩ්‍රෝ සම්පූර්ණයෙන්ම අමතක කරනවා. මොකද ඒක තමයි ඇන්ඩ්‍රෝගේ හිතේ තියෙන ලොකුම පසුතැවීම. Your wife drowned them. කිසිම කණපිට ගැහිමකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දරුවා මැරෙන්නේ වතුර ගිරිලා. ඉතින් ඇන්ඩ්‍රෝගේ මනස ජලයකින් දෙ සම්පූර්ණයෙන්ම අයින් කරලා ජලයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙ, ඒ කියන්නේ ගින්දර මත මායාව ගොඩනගා ගන්නවා. මේ හැම දෙයක්ම ඇන්ඩ්‍රෝගේ මනසෙ සිද්ධ වෙන්නේ ඔහුගේ පාලනයක් නැතුව. ඉතින් ඇන්ඩ්‍රෝගේ වෛද්‍යවරයා මේක ඇන්ඩ්‍රෝටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ නාට්‍යයක් නිර්මාණය කරනවා. ෂෙහන් ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කරනවා ඇන්ඩ්‍රෝට ටෙඩි ඩැනියස් විදියටම ජීවත් වෙන්න ඉඩ දීලා ඔහුගේ මතකයන් අලුත් කිරීම හරහා ඔහු තුළ යටපත් වෙලා ඉන්න ඇන්ඩ්‍රෝව ඔහුටම ඉස්මතු කරගන්න සලසන්න. And you've uncovered a conspiracy so that anything we tell you about who you are, what you've done, you can dismiss as lies, Andrew. මගේ රෝගියාට මග පෙන්වන වෛද්‍ය ෂෙහන් චක් නමින් අලුත් US මාෂල් කෙනෙක් විදියට ටෙඩිට එකතු වෙනවා. Whatever the hell's going on here, it's bad. There wasn't any other way. Someone had to stick with you, keep you safe. ටෙඩිගේ රාජකාරිය තමයි පැනලා ගියපු රෝගියෙක් වහින එක. මේ හරහා ටෙඩිට ඔහුගේ බිරිඳ ගැන මතකයෙන් නැවත මතක් කරවන්න තමයි උත්සාහ කරන්නේ. බොහෝ දුරට මේ පැනලා ගියා කියන රෝගියාගේ කාමරය වෙන්නේ ටෙඩිව නඳවලා තිබුණ කාමරෙමයි. කාමරය ඇතුළතදී ටෙඩිට හෝඩුවාවන් දෙකක් ලැබෙනවා. එකක් තමයි 67 වෙනි රෝගියා ගැන හෝඩුවාව, අනිත් එක තමයි ද ලෝ ඔෆ් 4. මෙන්න මේ ගැටළු දෙකට පිළිතුර ලැබෙන තැනදී ටෙඩි ඩැනියස්ට ඇන්ඩ්‍රූ ලැඩිස්ස මුණගැහෙනවා. ඉස්සෙල්ලම ටෙඩිට ඔහුගේ රෝගී තත්ත්වය මේ විදිහේ රෝගී තත්ත්වයක් පවතිනවා කියන එක විස්තරාත්මකව තේරුම් ගන්න සලස්සනවා මේ කාන්තාවගේ රෝගී තත්ත්වය විස්තර කිරීම හරහා. You're kidding me. She's never once in 2 years acknowledged that she's in an institution. She believes we're all deliverymen, milkmen, postal workers. To sustain the delusion that her children ටෙඩි පරණ මතකයේ කිට්ටු වෙන හැම වෙලාවකදීම අපිට ටෙඩිගේ මූණේ එකම විදිය වෙනසක් දැක ගන්න පුළුවන්. I decided to take a long swim in the lake. මේ නාට්‍යයේදී ડોક્ટર කාවුලි ටෙඩි ඉල්ලන හැම ඉල්ලීමකටම අහුන්කම් දෙනා වගේම උපරිම උපකාරයත් කරනවා. සමහර වෙලාවට තමන්ටම ගොඩක් පාඩු සිද්ධ කරගෙන. You blew up my car. I really loved that car. Sorry to hear about that. එක වතාවකදී රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරන්න දෙනවා. ඒ වගේම වතාවකදී රෝගීන්ගෙන් ප්‍රශ්න කරන්නත් අවස්ථාව දෙනවා. මේ රෝගීන් නම් බොහෝ දුරට රෝගීන්ටත් වඩා සුව වෙමින් පවතින දෙයක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්නේ. She was practically the same words as calling in the nurse, like she'd been told exactly what. එක රෝගී ප්‍රශ්න කිරීම අතරදී ටෙඩිට පණිවිඩයක් දෙනවා දුවන්නේ කියලා. මේ කාන්තාව තමන්ගේ සැමියාව මරපු කෙනෙක්. ඒ නිසා ඇය දන්නවා ඒ වේදනාව කොයිතරම් පීඩාකාරීද කියලා. මොකද ටෙඩි සනීප වුණොත් ඔහුට වර්ධකාරී අතීතයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනින් පැනලා ගිහින් සනීප නොවී හිටියොත් ඇන්ඩ්‍රූ පරද්දලා ටෙඩි සදහටම ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණොත් ඇන්ඩ්‍රූගේ වර්ධකාරී මතකයෙන් ඔහුට වේදනාවක් දැනෙන්නේ නැහැ. Let you just live in your fantasy world. කතාවේ ප්‍රධානම අවස්ථාව තමයි සොහොන් භූමියේ වැසට නතර වුණ අවස්ථාව. මෙතනදී ටෙඩි කියනවා පිස්සු හිතේ තියෙන හැම දෙම දොඩවනවා, නමුත් කිසි කෙනෙක් ඒව ගණන් ගන්නේ නැහැ කියලා. ටෙඩිගේ හිතේ තියෙන ලොකුම බය මොකද්ද කියලා ෂේහන් දැනගන්නේ මෙන්න මේ වෙලාවේදී. ඒ තමයි මානසික ප්‍රතිකාරවලට තියෙන බය. සමහර විට මේ බය නිසාම තමයි ටෙඩි ඔහුගේ බිරිඳව ප්‍රතිකාරවලට යොමු කරන්නේ නැත්තේ.
ඒ වගේම මම අර කලින් සඳහන් කරපු පරණ ශාන්ති කර්මයකදී යකදුරා රෝගියා තුල ඉන්න දෙවෙනි පෞරුෂත්වය, ඒ කියන්නේ ආරූඪ වෙලා ඉන්න යක්ෂයා එක්ක කතා කරනවා වගේ, මෙතනදී තමයි ඩොක්ටර් ෂියහාන් ටෙඩීව ඔහුගේ මායා විශ්වාසයේ උච්චතම අවස්ථාවට අරගෙන එන්නේ. මෙතනදී ෂියහාන් ටෙඩීට ඔහුගේ පැවැත්ම ගැන අස්ථාවර හැඟීමක් ඇති කරවනවා. All they do is fake an escape to get you here and now they have us both here now. මොකද ටෙඩි ස්ථාවරව ඉන්න තාක්කල් ඇන්ඩ්‍රෝට උඩර මතු වෙන්න ලැබෙන්නේ නැහැ. ටෙඩි දුර්වල වුණොත් විතරයි සැබෑ පෞරුෂත්වය උන ඇන්ඩ්‍රෝව මතු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට 67 වෙනි රෝගියා පිළිබඳව හෝඩුවාවක් ටෙඩිට ලැබෙනවා. ඒත් එක්කම ටෙඩිට නැති වෙලා හිටපු රෝගියා නැවත හමු වුණා කියලා රේචල් මුණ ගැසනවා. මෙතනදී රේචල් විදිහට පෙනී ඉන්න හෙදිය ටෙඩිව තව ටිකක් යථාර්ථයට කිට්ටු කරවනවා. I decided to take a long swim in the lake. නමුත් ටිකෙන් ටික ඇන්ඩ්‍රූගේ මතකයන් මතුවෙද්දී ටෙඩි වෙනත් මාර්ගයක් හොයන්න පටන් ගන්නවා. නැවතත් ඔහුගේ මායාව පණ ගන්නන්න. ගුහාවේදී මුණ ගැහෙන කාන්තාව සම්පූර්ණයෙන්ම ඩිලූෂන් එකක්. ඒ කියන්නේ මායාවක් ටෙඩිගේ මනසෙන් මැවුණා. අවසානයේදී ටෙඩි බිරිඳගේ මතකයෙන් ඈත් වෙන උත්සාහ කර වෙලාවේදී ටෙඩි යථාර්ථයට ගොඩක්ම ලං වෙනවා. ප්‍රදීපාගාරයේදී ටෙඩිව සම්පූර්ණයෙන්ම යටපත් කරලා ඇන්ඩ්‍රූව මතු කරගන්න වෛද්‍යවරුන්ට පුළුවන්කම ලැබෙනවා. කතාව ඉස්සෙල්ලම පටන් ගන්න අවස්ථාව, ඒ කියන්නේ මෙදෙන බෝට්ටුවේ එන්නේ ඊට කලින් කරපු ප්‍රතිකාර අවසානයේ ඇන්ඩ්‍රූගේ මනස රීසෙට් වුණාට පස්සේ. ෆිල්ම් එක අවසානයේදී ටෙඩි අහනවා තිරසනෙක් වගේ ජීවත් වෙන එකද හොඳ මිනිහෙක් වගේ මැරලා යන එකද වටාත්ම නරක දෙය කියලා. ෆිල්ම් එක අවසානයේදී අපිට පෙන්වන්නේ ලැබටරි ප්‍රතිකාර කරනවා කියලා කියපු ප්‍රදීපාගාරය. මේ නවකතාවට පාදක වෙන්නේ 1954 අවුරුද්ද. වෛද්‍ය විද්‍යාව ඒ තරම් දියුණු නැති මේ කාලෙදී මානසික රෝග වෙනුවෙන් ශාරීරික ප්‍රතිකාර තමයි බටහිර රටවල බහුලවම සිද්ධ කෙරුණේ. විශේෂයෙන්ම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ පාලනය කරන්න අපහසු දරුණු මානසික රෝගීන්ට විතරක් නෙවෙයි දඟකාර අකීකරු දරුවන්ට පවා ප්‍රතිකාරයක් විදියට මොළයෙන් කොටසක් ඉවත් කිරීමේ ශල්‍ය කර්මයක් සිද්ධ වුණා. ලැබෙච්චමි එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් පිණ්ඩ විච්ඡේදන ක්‍රමය කියලා තමයි මේ ප්‍රතිකාරය හැඳින්වුවේ. ලැබෙච්චමි සර්ජරි එකකදී සිද්ධ වෙන්නේ දිග තුඩක් තියෙන අයිස් කඩන කූරක් ඇහැ කුහරය හරහා අයිස් කබල ඇතුළට යවලා කරකැවීම මගින් මොළයේ ලලාට කණ්ඩිකාවේ තියෙන ස්නායු සම්බන්ධතා කපල දැමීම. ඉතින් මානසික රෝගීන්ට විතරක් නෙවෙයි ඒ කාලේ හිටපු මුරණ්ඩු පොඩි දරුව පවා ડોක්ටර් කෙනෙක් ගාවට අරන් ගිහිල්ලා මේ ප්‍රතිකාරය ලබා දෙන එක හරියට නරක වෙච්ච දතක් ගලවලා දාන තරම්ම බොහොම සාමාන්‍ය කාරණයක් වුණා ඒ කාලේදී. මේ සත්කමේ ප්‍රතිඵල විදියට රෝගීන්ගේ පෞරුෂත්වය හීනවීම, තීරණ ගැනීමේ හැකියාව තාර්කික බුද්ධිය නැතිවීම වගේ දේවල් සිද්ධ වුණා. සරලම කිව්වොත් මේ අයට වෙනත් පුද්ගලයෙක් යටතේ වැඩ කරන්න පුළුවන් වුණත් තමන් වෙනුවෙන් තීරණ ගන්න, තමන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මේ ප්‍රතිකාර ක්‍රමය බටහිර රටවල මෑතක් වෙනකම්ම සිද්ධ වුණා. කොහොම හරි මේක තහනම් කරන කාලය වෙනකොට ලක්ෂයකටත් වඩා පිරිසක් මේ ලැබටමි සත්කමට භාජනය වෙලා තිබුණා. මේ අතරින් ප්‍රසිද්ධම චරිතයක් තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ සහෝදරිය රෝස්මරි කෙනඩි. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් ආලට රෝස්මරි කෙනඩි බොහොම පොඩි කාලයේදීම මේ ලැබටමි සත්කමට භාජනය වීම සහ ඇගේ ජීවිත කතාව දැනගන්න පුළුවන් වේවි. අපි අයිමත් ෆිල්ම් එක පැත්තට හැරුණොත් ඩොක්ටර් කවුලි පැහැදිලි කරනවා මේ වතාවේ ප්‍රතිකාරයේ සාර්ථකුනේ නැත්නම් ඇන්ඩ්‍රූව ලැබටමයිස් කරනවා කියලා. ඩොක්ටර් කවුලි කියන්නේ මේ ශාරීරික ප්‍රතිකාර වලට ඒ තරම්ම කැමති නැති පුළුවන් තරම් රෝගියාව මනසින් සුවපත් කරවන්න උත්සාහ කරන කෙනෙක්. නමුත් ටෙඩි චක්‍රයක් විදිහට නැවත නැවතත් ඇන්ඩ්‍රූව ආක්‍රමණය කරනවා. අන්තිමේදී අපිට ෆිල්ම් එකේ ඉඟියක් දෙනවා ඇන්ඩ්‍රූ ලැඩිස් තමන්ගේ කැමැත්තෙන්ම මේ ප්‍රතිකාරය ලබා ගන්න තීරණය කරා කියලා. මිනිමාරු මතකයන් එක්ක මැරි ජීවත් වෙනවට වඩා යහපත් මිනිසෙක් විදිහට මරණය දක්වා ජීවත් වෙන අවශ්‍යතාවය නිසා. ෆිල්ම් එක අවසාන හරයට යනකම්ම අපි පොඩි දෙයක් නිතරම දැක්කා. ඒ තමයි ටෙඩිගේ නළල තිබුණ බෙහෙත් ප්ලාස්ටික් එක. ඇන්ඩ්‍රූ ලැඩිස් කියන්නේ මානසිකව තුවාල වුණ කෙනෙක්. ඒ තුවාලේ වැහෙන්න දාපු ප්ලාස්ටර් එක තමයි ටෙඩි ඩැනියල්ස් කියන්නේ. ෆිල්ම් එක අවසානයේදී ටෙඩි ස්නානය කරනවත් එක්කම ටෙඩිගේ ප්ලාස්ටරේ ගලවෙනවා. එතනින් එහාට ඉන්නේ ටිකෙන් ටික ටෙඩිව පරාජය කරගෙන උඩට මතුවෙමින් ඉන්න ඇන්ඩ්‍රූ ලැඩිස්. ෆිල්ම් එක පුරාම බොහොම ලස්සන පාඩමක් කියලා දෙනවා.
අතීත මතකයන් කියන්නේ දූපතක්. මිනිස්සු හරි කැමති මනසින් ඒ දූපත ඇතුලේ හිර වෙලා ඉන්න. හැබැයි මේක හිර වෙලා ඉන්න තාක්කල් අපේ ජීවිතේ ටිකෙන් ටික අළු වෙලා යන්න උත්සාහ කරනවා අපිත් නොදැනීම. ඉතින් අපිට සිද්ධ වෙනවා හැම තිස්සෙම ඒ මොහොත ජීවත් වෙන්න, කියන්නේ යථාර්ථයට මුණ දෙන්න. ඔයාට කවදා හරි දවසක ජීවිතේ මොන හරි විදියක වැරදීමක් අහිමිවීමක් සිද්ධ වුණොත් ඒ අතීතයේ කියන දූපතෙන් එළියට යන්න. එතකොට ඔයාට පුළුවන් වෙවි ඔයාගේ ජීවිතය වඩාත් ලස්සන දෙයක් බවට පත් කරගන්න. ඉතින් අද රිවියු එක ගැන සමහරට ඔයාට වෙනස්ම විදිය අදහස් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම කමෙන්ට් කරන්න බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වීඩියෝ එක වැදගත් වෙවි කියලා හිතන යාළුවා අතරේ ෂෙයා කරන්න. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ බබා ටයිම් channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් icon එක ඔන් කරලා තිබුණොත් ඊළඟට මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගමම ඔයාට එක notification එකකින් දැනගන්නත් පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. I wish more of our young boys had your brains, geneticists. Only human.